අයිබෝවන් අදත් නීතියට ඉඩක් ඔබ සතු නීතිමය දැනුම වැඩි දියුණු කරගන්නටත් ඔබට පවතින නීතිමය ගැටළු වලට පිළිතුරු ලබා දීමටත් මේ වැඩසටහන් මාලාව පුරාවට අප උත්සාහ දරමින් සිටින බව ඔබ දන්නවා අද එහි තවත් එක් පියවරක් හිතවතුනි අද දවසේදී අප තේමාව වශයෙන් තෝරාගන්නේ බුද්ධිමය දීපල නීතිය ඉතින් මේ සාකච්ඡාව අදවසේදී සාර්ථක කරගන්නට අපගේ ආරාධනාවෙන් මැදිරියට පැමිණ සිටිනවා නීතිඥ පුබුදු චන්ද්‍රසේකර මහතා ආයුබෝවන් කියා ඔබතුමන් පිළිගන්නවා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන එතුමන් ප්‍රමුඛ නීති අධ්‍යාපන ආයතනයේ නියෝජනය කරමින් තමයි අද දවසේදී අප සමගින් සම්බන්ධ වන්නේ නීතිඥතුමනි මම හිතන්නේ කෙටි හැඳින්වීමක් ලබා දෙනවා නම් මේ මාතෘකා පාඩයේ පිළිබඳව විශේෂයෙන්ම විශේෂ වැදගත්කමක් දරන නෛතික මාතෘකාවක් විදිහට අප හඳුනා ගන්නවා විශේෂයෙන්ම අපට අවධානයට යොමු කරන්නට අවස්ථාව නොලැබුණු මාතෘකාවක් ලෙසත් මා මේ හඳුන්වා දීමට කැමැතියි මම හිතන්නේ විශේෂයෙන් වර්තමාන කාලෙම මෑත කාලීනව වැඩි වශයෙන් අවධානයට යොමු වෙන විශේෂ නෛතික කාරණාවක් ලෙස හඳුනා ගනිමින් තමයි අද දවසේ අපේ සාකච්ඡාවට මේ මාතෘකා පාඩිය අප විශේෂයෙන්ම තෝරාගන්නේ මම හිතනවා නීතිඥතුමනි මේ ආරම්භයේදීම මේ අලුත් මාතෘකාවක් වෙන නිසාම මේ අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගනිමින් මම ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ බුද්ධිමය දීපල නීතිය යනුවෙන් අප හඳුනාගන්නේ කුමක්ද කියන කාරණයට ආරම්භයේදීම පිළිතුරක් ලබා ගන්නට ඇත්තම දිශානේ අපි ගොඩක් අහලා තියෙන වචනයක් තමයි දීපල නීතිය නැත්නම් කියන ප්‍රොපර්ටි ලෝ දැන් මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි නැත්නම් බුද්ධිමය දීපල නීතිය කියන එක යම් ප්‍රමාණයකට සමාජයේ එතනම් දැනුවත් නැති මාතෘකාවක් මම මේ දීපල නීතියයි බුද්ධිමය දීපල නීතිය අතර වෙනස අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරලා දෙන්න පුංචි උදාහරණයක් ගන්නම් ගාමින් පොන්සේක මහත්මයා ලියපු ගීත කීපය අතරේ එක ගීතයක් තියෙනවා පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මිහි පිට අගලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ කියලා මිහි පිට අගලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ දැන් මිහි පිට බිම් තියෙන මිනිස්සු මේ දීපල නීතිය ගැන කතා කරනවා බිම් නැති මිනිස්සුන්ට හෝ බිම් තියනවා වුණත් මනසින් නිර්මාණය කරන්න පුළුවන් මනසින් අහස් මාලික හදන්න පුළුවන් මිනිස්සුන්ට තමයි මේ බුද්ධිමය දීපල නීතිය කියන විශේෂීත්වය මෙන් වෙලා තියෙන්නේ. ඇත්තටම අහස් මාලික මනසේ මවන කට්ටියට මේ බුද්ධිමය දීපල නීතිය ඉතාම වැදගත් වෙනවා. මොකද අපි හිතනවා සමාජයේ ඉන්න හැම පුද්ගලයෙක්ම කලාකරුවෙක්. ඒ නිසා මේ තමන් කරන නිර්මාණවලට මොන වගේ නීතිමය ආවරණයක්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න මේ ශේත්‍රය ගැන දැනුවත් භාවය අතිශයම වැදගත් වෙනවා. ඒ වගේම දැන් මේ බුද්ධිමය දීපල නීතිය ගත්තාම මේකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ප්‍රකාශන හිමිකම. අපි සාමාන්‍යයෙන් දන්න සිංහලෙන් කියන කොපිරයිට්ස් කියලා. ඒ වගේම අපි කියන කාර්මික සැලසුම්. ඒ වගේම පේටන්ට් හිමිකම්. ඒ වගේම ට්‍රේඩ්මාක් එහෙම නැත්නම් වෙළඳ ලකුණු කියන ක්ෂේත්‍ර හතරක් මේ බුද්ධිමය දීපල නීතිය තුළ තියෙනවා. දැන් ඒකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ පළමු කොටස එහෙම නැත්නම් ප්‍රකාශන හිමිකම කොපිරයිට්ස් කියන කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම කලාකරුවන්ට වැදගත් වෙන්නේ මේ ප්‍රකාශන හිමිකම කියන කොටස. හොඳයි නීතිඥ මම හිතන්නේ ඔබතුමන් මනාව පැහැදිලි කරා මේ මේ පුළුල් මාතෘකාවක් මෙය. මේ ප්‍රභේද හතරක් ප්‍රධාන වශයෙන් අප හඳුනා ගන්නවා. එහි ඔබතුමන් සඳහන් කළ ආකාරයටම මේ ප්‍රකාශන හිමිකම නොයසෙනම් කොපිරයිට්ස් කියන ඒ සංකල්පයේ ඒ කාරණාව පිළිබඳ තමයි අද දවසේ අප අවධානය යොමු කරන්නේ. මම හිතන්නේ අපිට ලැබෙන්නේ කෙටි කාල සීමාවක් නිසා අප බලාපොරොත්තු වෙන සිටිනවා ඉදිරි කාරණාවන් පිළිබඳවත් ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරන්නට. එයනුව නීතිඥතුමනි දැන් ඔබතුමන් සඳහන් කළ මේ මේ ප්‍රකාශන හිමිකම කියන මේ විශේෂ නෛතික ප්‍රතිපාදනයේ කුමන කෘතීන් සඳහා කුමන ආකාරයට බලපෑත් වෙනවාද කියන කාරණාව ඊළඟටම ඔබතුමාගෙන් දැනගන්න. අත වශයෙන්ම දේශානි දැන් ප්‍රකාශන හිමිකම කියලා කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් ඉස්සල් විස්තර කරලා ගමු. ප්‍රකාශන හිමිකම කියන්නේ මම කලින් කිව්වා කොපිරයිට්ස් කියලා. දැන් කාට හරි කෙනෙක්ට කෙලින්ම මේක සිංහලට පරිවර්තනය කරොත් කොපිරයිට්ස් කියන්නේ පිටිපත් කිරීමේ අයිතිය. එහෙම ගන්න පුළුවන්. දැන් අපි දැකලා ඇති පොත්වල ගහලා තියෙනවා කොපිරයිට්ස් රිසර්ව්ඩ් නැත්නම් ප්‍රකාශන හිමිකම එවරිනි කියලා. ඇත්තට ප්‍රකාශන හිමිකම එවරිනි නෙමෙයි ප්‍රකාශන හිමිකම තියෙනවා කොපිරයිට් එක තමයි රිසර්ව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිටපත් කිරීමේ අයිතියයි අහුරලා තියෙන්නේ. එතකොට දැන් අපි බලමු මොනවද ප්‍රකාශන හිමිකම හිමිවන කෘතීන් කියලා. ඒ කියන්නේ නිර්මාණයන් මොනවද කියලා. ඒත් විශේෂයෙන්ම
अभी मे संबंधे लंका वेदगत प्रधानमंत्री पणत तमाय दिदास्तुने अंग तिस्सायधरण बुद्धिमय देपल पणत मे पणते हय इकवगंत दवा मनोवाद प्रकाश निमिका हिमीवन कृतीन के प्रधान वशेन अभी सामान्य पोत् योगी में देशन योगी में यम संगीत निर्माण पदरचना मूर्ति कटयाम चित्र गृहनिर्माण शिल्पी यम निर्माण मी सियाल में अभी प्रकाश निमिक हिमीवन कृतीन विधिट गण उदाहरण गात्वत्ते हेम अभी गात्व गंपेरलिय कृति गंपेरलिय पोत एक प्रकाशन हिमिक हिमीवन कृतिया इवगेम गंपेरलिय चित्रपाटे මොකද රොබින්සන් ක්‍රූසෝ? ඔව්. ඒක අමාරු වෙන මට තේරෙන්නේ. ඇයි? ඒක තේරුම් ගන්න ලේසියි. ඒක තේරුම් ගන්න තරම් ඉංග්‍රීසි මට දැනෙන්නේ. ඒක ප්‍රකාශන හිමිකම හිමිවන කෘතිය. ගම්පෙරණිය ටෙල් නාට්‍ය. මන් දුන්න පොත කියවද? මොන පොතද? රොබින්සන් ක්‍රූසෝ. ඒක තාම කියවන්න අමාරුයි. ඒකත් ප්‍රකාශන හිමිකම හිමි හිමිවන කෘතිය. ඒ කියන්නේ මොන ආකාරයෙන් මේක ප්‍රකාශ වුණත් මේ සියල්ලටම ප්‍රකාශන හිමිකම හිමිය. ඒ වගේම ප්‍රකාශන හිමිකම හිමිවන තවත් එක වර්ගීකරණයක් තියෙනවා. අපි ඒකට හඳුන්වනවා ව්‍යුත්පන්න කෘතීන් කියලා. ඩිරිවේටිව් වර්ක්ස් කියලා කියනවා. ඒවා ඒ කියන්නේ ප්‍රකාශන හිමිකම හිමිවන කෘතියකින් ව්‍යුත්පන්න වෙන. ඒ කියන්නේ බිහිවන වෙනත් කෘති. උදාහරණයක් විදිහට ගම්පෙරළිය පොත මම ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරොත් ඒක ව්‍යුත්පන්න කෘතිය. ඒතර ගම්පෙරළිය කෘතියට වගේම අර ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරපු කෘතියටත් අර වගේම ප්‍රකාශන හිමිකම හිමිනවා. ඒකට කියන්නේ ව්‍යුත්පන්න කෘති කියලා. ඒ වගේම තවත් කොටසක් තියෙනවා ප්‍රකාශන හිමිකම හිමි වෙන්නේ නැති කෘති. අපි ඒව පනතේ අටවන වගන්ති විස්තර කරනවා. විශේෂයෙන්ම යම් යම් නීතිමය සහ පනත් සම්බන්ධ යම් යම් නිර්මාණ උදාහරණයක් විදිහට ගත්තොත් පනත දැන් පනතකට ප්‍රකාශ නිමි හිමේ නැහැ මොකද නීතිය සියල්ලන් දැන සිටිය යුතුයි ඒ වගේ දේවල් ඒ වගේම ප්‍රකාශන හිමිකම හිම වෙන කාලයක් තියෙනවා ඒ කාලේ ඉක්මවාගේ කෘති වලට ප්‍රකාශන හිමිකම හිමි වෙන්නේ නැහැ ඒ වගේ ප්‍රකාශන හිමිකම හිමි නොවන යම් යම් සුවිශේෂී අවස්ථාවන් තියෙනවා එහිදී මීළඟට අප අවධානය යොමු කළ යුතු කාරණා වන්නේ මේ නිර්මාණකරුවාට ඔහුට හෝ ඇයට කුමන ආකාරයේ අයිතිවාසිකම් මේ නෛතික තත්ත්වයේ තුල උදා කර දී තිබෙනවද කියන කාරණා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් පිළිතුරක්. ඇත්තම ප්‍රකාශන හිමිකම තියෙන කෙනෙක්ට පනතේ 9 සහ 10 කියන වගන්ති වල විස්තර කරනවා මොනවද තියෙන අයිතිවාසිකම් සහ වරප්‍රසාද කියලා. විශේෂයෙන්ම 9 වගන්තිය කියනවා ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. आर्थिक दिवसकांगे प्रकाशन हिमिकारूट एक यमसी मूल्यमय वासिया गंडपूल उदाहरण थेट अभी क्या कृतिय प्रतिष्पादने के लिए आईती है एक अन्े अदाल कृतियन तवत् कृतिया निष्पादने के लिए आईती है एवगेम महाजनतावतर बेदाय हरियम अभी सामान्यंगत्व सामान तीरण विधि का हेम विकिनीम एवगेम आनयने के लिए आईती है कने अभी पुलवांग कने अभी अपेरटे अभी तो नियोजित एक ना अभी ये कृतिय आनयने की महतियन इवगेम महाजन प्रदर्शने परिवर्तने मंकलिंको परिवर्तने अनुवर्तने अनुवर्तने के लिए परिवर्तने में अनुवर्तने के लिए आभाष लागे विरा निर्माण बिहिकिरी गुडक वेदिका नाट्य में अनुवर्तने के दाखिल मेन मे विधि हट विविध ऐतिहासिक समूह अक्तियन आर्थिक वशेन लाभोपयान पूर्व सदाचारात्मक किल किया धावन वगंत सदाचारात्मक ऐतिहासिक किल किया एक मूल्य प्रतिराभ हम हेब याट गौरव की हम उदाहरण तमंगे कृति नम तमंगे नम सधान तमंगे कृतिय विकृतियट लाक नुकद सिटी मिन्न मेवगे सदाचारात्मक वशे मेदगत्न ऐतिहासिक समूहे कुत् मे प्रकाशन हिमिकार व्यक्ट हम मिथन मेदगात्म कारण देशा मे कोई तरह खाला मेघ तीयन अत्र मे किता रसवत्या सामान्य අදාළ නිර්මාණයේ ප්‍රකාශන හිමිකම් කරු නැත්නම් කර්තෘතුමා ජීවත්ව සිටින කාලය තුළ මේක හම්බ වෙනව කොහොමද? ඊපස්සේ. ඔහු මිය ගියාට පස්සේ අවුරුදු 70ක් යනකම් ඔහුගේ උරුමකරුවන්ට මේ අයිතිවාසිකම් භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා කුමාරතුංග මුනිදාස ශූරීන්. දැන් එතුමා මිය ගිහිල්ලා දැන් අවුරුදු 70කට වැඩි. දැන් කාටද මේ වගේ ප්‍රකාශන හිමිකම තියෙන්නේ? කාටද තියෙන්නේ?
ඒක ප්‍රකාශනෙමගම තියෙන්නේ රටේ ජනතාවට. ඒ නිසා මම පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම කුමාරතුංග මුනිදාසයන්ගේ හත්පණ කියන කෘතිය කුමාරතුංග මුනිදාසයන්ගේ හත්මුතු පරම්පරාවටම අයිතියක් නෑ දැන්. ඒක රටේ ජනතාවගේ කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ ප්‍රකාශනෙමිකම අපි දැන් අපි විශේෂයෙන් දැනගත යුතු කාරණාව අවුරුදු 70 වෙයි තියෙන්නේ. එතනින් එහාට මේ කෘති වලට තියෙන්නේ පොදු අයිතිය. අපි කියනවා ජනසතු වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට විලියම් ෂේක්ස්පියර්ගේ කෘති ජනසතු වෙච්ච කෘති. සර් ආතර් කොනන් ඩොයල්ගේ කෘති ජනසතු වෙච්ච කෘති. කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති ජනසතු වෙච්ච කෘති. තව අවුරුදු ගණනාවකින් මාටි වික්‍රමසිංහයාගේ කෘතිත් ජනසතු භාවයට පත් වෙනවා. මේක තමයි ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් තියෙන විශේෂම කාරණා. හොඳයි ඔබතුමනි තාමත් පැහැදිලි ඒ කාරණාව පැහැදිලි කර දුන්න මම හිතන හිතවත් ඔබට වැදගත් වන්නට ඇති විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික ප්‍රචාරක පමණක් නෙමෙයි ඒක සමස්ත ලෝකයාටම අදාළ වෙන විදිහට ඒ කාලයගේ ඇවෑමෙන් ඒකින නිර්මාණ ජනසතු වෙන බව තමයි ඔබතුමන් මනාව පැහැදිලි කර දුන්නේ මීළඟට නීතිඥතුමනි මම හිතන්නේ අපගේ වැඩසටහන නිමා කිරීමට මත්තෙන් තවත් කාරණාවක් කිහිපයක් ඔබතුමාගෙන් විමසා දැන ගැනීමට තිබෙනවා විශේෂයෙන්ම දැන් ඔබතුමන් මෙතෙක් වෙලා සාකච්ඡා කළේ මේ නිර්මාණයට ඍජුව දායක වෙන නිර්මාණකරුවා ඔහු හෝ ඇය සම්බන්ධයෙන් බලපවත්න ඓතිහාසිකම් පිළිබඳව දැන් මීට අමතරව අප දකින්නවා විශේෂයෙන්ම තනි පුද්ගලයෙකුගෙන් අවසාන වශයෙන් නිර්මාණයක් ලෙස බිහි වුණත් ඒ වටා පිරිසක් සිටියේ හැකි නිර්මාණයට ඍජුව හෝ වක්‍රව දායක වෙන පිරිසක් සම්බන්ධ වෙන පිරිසක් අපි ඕන් පිළිබඳව කතා කරමු නිර්මාණයකට සම්බන්ධ වෙන අනිකුත් පිරිස කුමන ආකාරයෙන් මේ නෛතික රාමුවට හසු වෙනවාද ඔව් ඇත්තටම ඒකක් විශේෂ කාරණාවක් දැන් උදාහරණයක් විදිහට මනමේ නාට්‍ය අපි උදාහරණ ගත්තොත් මනමේ නාට්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශන හිමිකම තියෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයාට ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාට දැන් එතුමා මේ ගිහිලා නිසා ලලිතා සරච්චන්ද්‍ර මෙතනියට තමයි මේ ප්‍රකාශන හිමිකම තියෙන්නේ මේගිය දින සිට අවුරුදු 70ක් ගත වුණු තුරු දැන් මේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච අනිකුත් ශිල්පීන්ට මොකද වෙන්නේ මේගොල්ල තමයි අපි හඳුන්වන්නේ මේකට සම්බන්ධිත පිරිස් කියලා. මේ නිර්මාණය බිහි කරන්න සම්බන්ධ වෙච්ච පිරිස. ඒතකොට ඒගොල්ලන්ටත් යම්කිසි අයිතිවාසිකමක් ලැබිය යුතුයි. ඒ නිසා තමයි පනතේ අත් වශයෙන් කිව්වොත් මේ අපි මෙතන අර්ථකථනය කරන්නේ ඉදිරිපත් කරන්න. පර්ෆෝමර්ස් කියන එක. ඒ කියන්නේ ඉදිරිපත් කරන ශිල්පී. ගායකයෙක් වෙන්න පුළුවන්, නළුවෙක් වෙන්න පුළුවන්, නර්තන ශිල්පියෙක් වෙන්න පුළුවන්. මේ නිර්මාණය ඉදිරිපත් කරන ශිල්පීන්ට ප්‍රකාශන හිමිකම නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ රිලේටඩ් රයිට්ස් නැත්නම් අපි කියන සම්බන්ධිත අයිතිවාසිකම ප්‍රකාශන හිමිකම නෙමෙයි. දැන් මේක අවුරුදු 50ක් දක්වා බලපෑත් වෙනවා. කොතන ඉඳලා අවුරුදු 50 ගණන් ගන්නෙ? මැරිච්ච දවසේ ඉඳලාද? නැහැ. නිර්මාණයට දායක වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 50. නිර්මාණයට දායක වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 50 යනකම් මේ ශිල්පීන්ට නැත්නම් ඉදිරිපත් කරන්නන්ට සම්බන්ධිත අයිතිවාසිකමක් හම්බෙනවා. දැන් ඇත්තටම මුල් පනතේදී තිබිච්ච ප්‍රතිපාදනය තමයි ඔවුන්ට එකවර යම්කිසි පාරිශ්‍රමිකයක් ලබා ගැනීමේ අයිතිය තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් නිසා මේ පනතට 2005 අවුරුද්දේ ගැසට් නිවේදනයක් මගින් බුද්ධිමය දේපළ රෙගුලාසියක් හඳුන්වා දුන්නා. ඒ යටතේ වර්තමානයේ වන විට ඒ ඉදිරිපත් කරන්නන්ටත් ඒ කියන්නේ මෙතන අපි කියපු මේ ශිල්පීන්ටත් මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ හැකියාව තියෙනවා. කොටින්ම යම්කිසි ගීතයක ගායකයාට නැවත නැවත ඒ ගීතය ගායනා කරලා ප්‍රසංගවලදී මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධිත අයිතිවාසික හිමි වෙන තවත් පිරිසක් තමයි අදාළ නිර්මාණය තැටිගත කරන්නන් සහ පටිගත කරන්න. ඒක ඊතරම්ම වැදගත්කමක් නැති නිසා මම ඊළඟ කොටාෂයට හැරෙන්න. ඒ තමයි විකාශන ආයතන. විකාශන ආයතන වලට යම්කිසි ප්‍රසංගයක් ඒගොල් ඒ අදාළ විකාශන ආයතනයේ හරහා විකාශය කළොත් ඔවුන්ට එම නිර්මාණයට කොපිරයිට් එක නෙමේ රිලේටඩ් රයිට් එක සම්බන්ධිත අයිතිවාසිකම් හිමි වෙනවා. ඒ යටතේ ඔවුන්ට මේක නැවත නැවත විකාශනය කිරීමේ හැකියාව තියෙනවා. අවුරුදු 50ක් යනකම් මේක අවුරුදු 50ක් හම්බේ. අවුරුදු 50න් පස්සේ දාන්න බෑ. අවුරුදු 50ක් යනකම් නැවත නැවත විකාශනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එය යම්කිසි මාධ්‍යයකට පෙරලා ගැනීම, ඒ කියන්නේ පටිගත කිරීම. පටිගත කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ විවිධ අයිතිවාසිකම් ඒ නිර්මාණයට සම්බන්ධ වෙච්ච පිරිස් වලට ලැබෙනවා. හොඳයි.
මහිතන් හිතවතුනි ඔබට වකීම මේ මාධ්‍ය ආයතන විද්‍යට අපටත් වැදගත් වෙන කාරණාවක් තමයි ඔබතුමන් විශේෂයෙන් සඳහන් කළේ. ඒ අනුව මේ අවසාන වශයෙන් නීතිඥතුමනි අප වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපය වෙත පැමිණ සිටින නිසා කෙටියෙන් මා දැනගැනීමට කැමති කුමන ආකාරයේ සීමාවන්ද මේ නෛතික ප්‍රතිපාදනය තුල පවතින්නේ. ඇත්තරම මේ ඉතා වැදගත්ම කොටස තමයි ප්‍රකාශන හිමිකමට තියෙන සීමාව මොනවාද? ඇත්තරම ප්‍රකාශන හිමිකම කර්තෘතුමාට නැත්තම් ප්‍රකාශන කලා නිර්මාණයේ බිහි කරපු තැනත්තාට තිබුණාට යම් යම් අවස්ථාවලදී ඔහුගේ අනුදැනුමක් නැතුව ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකට කියනවා සමස්තයක් විදිහට සාධාරණ භාවිතාව. සියා යූස් කියලා කියනවා. මෙය දුරස්සනව ගන්තිය තමයි විග්‍රහ කරන්නේ බුද්ධිමේ දේපල පනතේ. දැන් මෙතන තියෙන වැදගත්ම එකක් තමයි පුද්ගලික පෞද්ගලික පරිභෝජනය. නැත්තම් පෞද්ගලික භාවිතය. නැත්නම් අපි තව වචනයක් කියනවා පෞද්ගලික ප්‍රතිනිෂ්පාදනය කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දැකලා ඇති මේක විශේෂයෙන්ම මේ වැඩසටහන නරඹන ළමුන්ට ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ අනිකුත් ශිෂ්‍යයන්ට වැදගත් වෙනවා. සමහර නෝට්ස් වල තියෙනවා කොපිරයිට් රිසර්ව්ඩ් කියලා. ඒතකොට සමහර අය හිතන්න පුළුවන් මේවා ෆොටෝකෝපි කරන්න බෑ කියලා. ඡායපිටපත් කරන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම පෞද්ගලික ප්‍රතිනිෂ්පාදනය 12-4 වගන්ති යටතේ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා කොපිරයිට් රිසර්ව්ඩ් කියන වචනේ ඇතුළුව ෆොටෝකෝපි කිරීමේ හැකියාව, ඡායපිටපත් කිරීමේ හැකියාව ඕනෑම කෙනෙක්ට තියෙනවා. එය පනතේ 12-4 වගන්තියේ පෞද්ගලික ප්‍රතිනිෂ්පාදනය. එකෙන් කියන්නේ වාණිජ අරමුණක් නෙමෙයි තමාගේ පුද්ගලික පරිභෝජනය. පුද්ගලික පරිහරණය. සදාහා මේක යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙක්ට යම්කිසි සම්භාෂණයක නැත්නම් විනෝදචාරිකාවක නැත්නම් යම්කිසි විවාහ මංගල උත්සවයක කෙනෙක්ගේ ගීතයක් ගායනා කරන්න පුළුවන්. එතන තියෙන වැදගත්ම කාරණේ තමයි ඒකෙන් ඔහු මුදලක් උපයන්නේ නැත්නම් සහය වෘතියක් විදිහට අඛණ්ඩව සිද්ධ වෙන්නේ නැත්නම් ඔහුට විනත් කෙනෙකුගේ නිර්මාණයක් යොදා ගැනීමට 12-10 වගන්ති යටතේ 12-10 කියන උපවගන්ති යටතේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ප්‍රකාශ නිමිගම තිබුණාට එය සාධාරණ ලෙස භාවිතා කිරීමේ අවස්ථාව ඒ අදාළ පනත වගේම තහවුරු කරලා තියෙනවා. තවත් ඉතා වැදගත් දෙයක් කියන්නම් කාලය කළමනාකරණය කරගෙන දැන් ප්‍රකාශ නිමිගමට හිමිකරුට යම් කිසි නිර්මාණයක් පළමු විකිණීම සඳහා පමණයි අයිතිය තියෙන්නේ. හොඳයි. ඒක දෙවන වතාවට විකිණීම සඳහා අයිතිය ජනතාවට ලැබෙනවා. ඒ සඳහා ප්‍රකාශන හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි මං හිතන්නේ ඉතාමත් වැදගත් කාරණාවන් කිහිපයක් ප්‍රභේද කිහිපයකට මං හිතන්නේ අපේ ප්‍රේක්ෂක හිතතුන් අතරේ සිටින විවිධ පුද්ගල කණ්ඩායම් වලට විවිධාකාරයෙන් බලපවත්නා කාරණාවන් තමයි ඔබතුමන් ඉතාමත් පැහැදිලිව මේ කෙටි කාල සීමාව තුළ වුණත් අප සමගින් බෙදා හදාගත්තේ. මං හිතන්නේ හිතවතුනි ඔබට මනා වැටහීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ අද දිනේදී මේ විශේෂයෙන් බුද්ධිමේ දේපල නීතිය යටතේ හමුවන විශේෂ මාතෘකාවක් වන ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් අද දවසට අපට අපගේ වැඩසටහනට නිමාව දෙන්න සිදුවන නිසා හිතවතුනි අප වැඩසටහන නිමාවටපත් කරන්නයි සූදානම් වන්නේ. අප ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනෙන් මැදිරියට පැමිණි නීතිඥ පුබුදු චන්ද්‍රසේකර මහතාට ආයිබන් කිය ඔබතුමන්ට සමු දෙනවා. මා ඔබට සිහිපත් කර දෙන්නම් අපගේ සුපුරුදු ලිපිනය නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 කියන අපගේ ලිපිනයට ඔබට පවතින ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අප සූදානම් සිටිනවා ඒවට පිළිතුරු ලබා දෙන්නට. හිතවතුනි එසේනම් අදට අප ඔබගෙන් සමුගන්නවා නීතිය පිළිබඳ නිවැරදිව දැනුවත් වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස මේ සමාජයේ ජීවත් වෙමු. නීතියට ඉඩක් දෙන්නට යලිත් හමු වෙමු. සුබ සතියක්.